ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදමත් සුබෝදෑසනක්. අද දිනත් දවසේ සිතුවිල්ල ඔබ සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කීපයක් මට ලබා දෙන්න. අද දින තේමාව වන්නේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ආත්මිකව සියල්ල කරන්න. බයිබල් පදයේ කොලොස්සි 3:24 නුඹලා කරන කොවිදයක් නොමුත් මනුෂ්‍යන්ට නොව ස්වාමීන් වහන්සේට මෙන් සිතෙන් කරන්න. නුඹලා සේවය කරන්නේ ස්වාමියෝ ක්‍රිස්තුස් වහන්සේටය. මේ උදෑසන අපි ටික මොහොතක් මෙනෙහි කරමු. සෙනෙවන්ත කිතුණුවනි, ඊයේ දිනේදී මා ඔබට ඊත දේ වචෙන් මතක් කළේ ඔබ රැකියාව කරන කල එය දෙවිඳුන්ට කරන සේවයෙන් විශ්වාසවන්තව කරන ලෙසය. ඒත් අද දිනේ අපි කරන්නා වූ දේව සේවයේ දෙස බලමු. ඔබව ස්වකීය කැමැත්ත අනුව ස්වාමින් වහන්සේ මෞකුසේදීම දෙවිඳුන්ගේ සේවයට තෝරාගෙන ඔබට අදාළ වන වගකීම සේවාව වූ සේවා කොටස මේ වන විට ඔබට දී තිබෙන බව මම විශ්වාස කරමි. මන්ද පිලිප්පි 3:12 නුමුත් යමක් පිණිස ක්‍රිස්තුස් යේසුස් වහන්සේ මා අල්ලාගත් සේක්ද ඒක අල්ලාගන්ට වීරය කරමින් මමත් දුවගෙන යමි කියා දක්වා ඇත්තේ පාවුල් තුමා එතුමාට දෙවිඳුන් සේවා කොටස ඉතාම උත්සාහයෙන් හා වීරයෙන් කළ නිසාය. ඔබ එසේ නොවේ නම් පාවුල් තුමාව ආදර්ශයට ගනිමින් ඔබත් උත්සාහවන්ත වන්න. කිතුණුවනි, මාව දෙවියන් වහන්සේගේ සේවය ඉගෙනුම ලබන කාලයේ එම ඉගෙනුම ලබන දේවස්ථානයේ ප්‍රධාන දේවගැතිතුමාගේ රියදෙරුවෙකු ලෙස සේවයේ යෙදුණෙමි. එයිදී මාහට සේවයේ පිණිස ලබා දී තිබුණා වූ නිල රතේ මාසයකට වරක් සර්විස් දෙමීම හෙවත් පිරිසිදු කිරීමට සර්විස් කරන ආයතනයකට බාර දීමට තිබුණි. එය බාර දුන් විට අනෙක් අය මෙන් සීතල කාමරයක පත්තරේ බලමින් විවේකව නොසිට ඒ කාර්ය කටයුතු නිමවන තෙක් එම වාහනේ පිරිසිදු කරන්නා පිටුපසම සිටමින් ඉතාම උනන්දුවෙන් මම ඔව්ලවා එම කාර්ය නිම කරවා ගත්තෙමි. එය මට අයිති නොවන නිර්රතය වුණත් මාගේම වාහනයක්සේ ආදරයෙන් රැක බලා ගනිමින් සේවය කළ නිසා දෙවිඳානෝ මාහට වටිනා වත්කමකින් යුතු සභාවක් සහ දෙස් විදෙස්හි බලවත් දේව සේවයක් කිරීමට මාව තෝරාගත් සේක. ආදරණීය කිතුණුවනි, දාසයක් වේවා නිර්දාසයෙක් වේවා එක් එකයි කරන්නා වූ යම් යහපතක් ඇද්ද ඊට ස්වාමීන් වහන්සේගෙන් නැවත විපාක ලැබෙන බව දැන මනුෂ්‍යයන්ට නොව ස්වාමීන් වහන්සේට මෙන් කැමැත්තෙන් මෙහි කරන්න කියා දෙවිඳුන් ඔබට පවසන සේක. එමෙන්ම නුඹලා කරන කොයි දෙයක් නොමුත් මනුෂ්‍යයන්ට නොව ස්වාමීන් වහන්සේට මෙන් සිතෙන් ඉටු කරන්න කියා ඔබට ප්‍රධාන දේ වචනේ මඟ පෙන්වයි. එබැවින් අදත් ඔබගේ සේවාව දෙවිඳුන් අභියස මැනවින් ඉටු කරන්න. අද දින ඔබට ලැබෙන අභියෝගය ඔබත් මෙතෙක්කල් මනුෂ්‍යයන් සතුටු කිරීම පිණිස මනුෂ්‍යයා ඉදිරියේ කැපී පෙනීම පිණිස දේව සේවය කළා වෙන්න පුළුවන්. එසේ එක් වතාවක් හෝ ඔබ අතින් සිදුවී ඇතිනම් සා දෙවිඳුන් ඔබ තෝරාගත් සේවය අලසව උනන්දුවකින් තොරව කළා නම් මේ මොහොතේම දෙවිඳුන් ඉදිරියේ පසුතැවිලි වන්න. එසේම නැවතත් ඔබ මනුෂ්‍යයා සතුටු කිරීම පිණිස මනුෂ්‍යයා ඉදිරියේ කැපී පෙනීම පිණිස සා අලසව උනන්දුවකින් තොරව දේව සේවය නොකරන්න. දෙවිඳුන් ඉදිරියේ අවංකව යටහත් මුළු හදවතින් උනන්දුවෙන් සා දේව බහින් ආත්මිකව දේව සේවය කරන්න. එසේම දෙවිඳුන්ගේ කැමැත්ත පමණක් ඔබේ ජීවිතය තුළ කරන්න. එසේම ඔබේ ඇදහිල්ල හා බලවත් ආලේපය තව තවත් වැඩි කරගෙන ආශිර්වාද ලබන්න. මේ උදෑසන අපි යාත්‍නා කරමු. මාගේ යේසුනි, ඔබ මාව තෝරා ගත්තා වූ දෙව රාජ්‍යයේ සේවාව මා ඉතා අලසව සහ උනන්දුවක් නොමැතිව කිරීම ගැන මට සමාවුව මැනව. ඔබගේ සේවා කොටස මැනවින් ඉටු කිරීමට මා තුළ ඇදහිල්ල හා බලවත් ආලේපය
තවතවත් වැඩි කර ආශිර්වාද කළ මැනව. ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව එපිසා 6 මනුෂ්‍යයන් සතුරු කරන්නන් මෙන් පෙනීමට වැඩ නොකොට ක්‍රිස්තුස් වහන්සේගේ දාසයන් මෙන් සිතින් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න. ඔබ කැමති නම් දිනපතා මෙවැනි දවසේ සිතුවිල්ලකින් ඔබගේ දාස ආශිර්වාදමත් කරගන්න සහ ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාඥාවක් උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේදීසෙන 071588 7777 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. අද දිනත් ප්‍රේමණීය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබට සියලු දේ සාර්ථක වන යහපතින් පිරුණා වූ සුබ දවසක් සහ ආශිර්වාදමත් දවසක් වේවා කියා ජීවනදී ඇදහිල්ලේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.